Namaskar Veva Budur Vanata Samadha Buduhimi Saranayami Namaskar Veva Damruvanata Samadha Sadham Saranayami Namaskar Veva Sangaruvanata Samadha Mahasangha Saranayami Namaskar Veva Tunuruvanata Samadha Tisarana Saranayami Sadhu, Sadhu, Sadhu ශ්‍රද්ධාවන්ත පින්වත්නි මේ පින්වත් පිරිස අද මේ සූදානම් වෙන්නේ බුදුරජාණන් වහන්සේ ලෝකෙට පහළ වෙලා දේශනා කරන්නට යෙදුන ඒ අති ගාම්භීර අති සුන්දර ඒ මිහිරි ශ්‍රී සද්ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කරන්නට පින්වත්නි බුදුරජාණන් වහන්සේ ලෝකෙට පහළ වෙන්නේ මේ ලෝකයේ සියලු සත්වයෝ දුක් විඳින නිසා ඒ දුක් විඳින සියලු සත්වෙන් දුකෙන් ශෝකෙන් මුදව ගන්නට. ඉතින් බුදුරජාණන් වහන්සේ නොඑක ආකාරයට දහම් දේශනා කර කර සියලු සත්වෙන් දුකෙන් නිදහස් කරවන්ට නොඑක ආකාරයට අවුරුදු 45ක් පුරාවට කටයුතු කළා. ඉතින් මේ කටයුතු කරනකොට එක එක විදිහේ දහම් දේශනා හරහා මේ දුකටපත් වෙච්ච මේ ශෝක වෙච්ච මිනිස්සුන්ව දෙවියන්ව ඒ දුකෙන් ශෝකෙන් නිදහස් කරගන්න මග කියලා දුන්නා. එතකොට පින්වත්නි අද දවසේ අපි මේ පින්වතුනුත් එක්ක සාකච්ඡා කරන්න සූදානම් වෙන්නේ කතා කරන්න සූදානම් වෙන්නේ මේ පින්වතුන්ට දේශනා කරන්නට සූදානම් වෙන්නේ ශෝක හුල ඉදිරීම ගැන වදාළ දේශනය. ශෝක සල්ල හරණ සූත්‍රය. මේ දේශනාව බුදුරජාණන් වහන්සේ දේශනා කරාට පස්සේ ඒක අන්තර්ගත කරෙන්නේ අංගුත්තර නිකායේ 3 වෙනි පොත් වහන්සේගේ. එතකොට බුදුරජාණන් වහන්සේ මේක දේශනා කරනකොට ඒ බුදුරජාණන් වහන්සේ හා සම්බන්ධ ශ්‍රාවකයොත් එදා කාලේ ධර්ම දේශනා කළා. ඉතින් බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනා අහලා ඒ ශ්‍රාවකයන් වහන්සේලාත් විශේෂයෙන්ම සාරිපුත්ත මහ රහතන් වහන්සේ මුගලම් මහ රහතන් වහන්සේ වගේ මහා රහතන් වහන්සේලා ධර්ම දේශනා කළා 84,000ක් ධර්මස්කන්ධයෙන් 82,000ක්ම බුද්ධ භාෂිත තවත් 2,000ක් ශ්‍රාවක භාෂිත කියලා අපි අහලා තියෙනවා එතකොට පින්වත්නි මේ දේශනාව හරි ලස්සනයි කෙනෙක්ගේ හිතේ හටගන්න ශෝකය නැති කරලා දාන ක්‍රමයේ ගැන ශෝක හුල නැති කරලා දාන ක්‍රමයේ ගැනයි මේ කියලා දෙන්නේ. ශෝකයේ උලක් වගේ නිකන් අපේ පපුවේ ඇනිලා තියෙනවා. මේ ඇනිච්ච උල අයින් කරලා දාන්නේ කොහොමද කියලයි බුදුර මේ දේශනාවේදී අපිට අහන්න ලැබෙන්නේ. මේ දේශනාව සිද්ධ වෙන්නේ ඉතා ලස්සන පසුබිම් කතාවකුත් එක්ක. නාරද කියලා මහරහතන් වහන්සේ කෙනෙක් පාටලීපුත්‍ර කියන නගරේ. ඒ කියන්නේ දැන් නම් ඉන්දියාවේ පැට්නා කියන නගරේ. පාටලීපුත්‍ර කියන නගරේ කුක්කුටාරාමයේ කෙනේ විහාරේ වැඩ වාසය කළා. ඒ කාලේ මේ පැත්තේ හිටපු රජුරුවන්ගේ නම මුණ්ඩ රජතුමා. කවුද රජතුමාගේ නම? මුණ්ඩ රජුරු. මේ මුණ්ඩ රජුරුවන් හිටියේ හරි ලස්සන බිරිඳක්. හරිම ප්‍රියමනාපයි. හරිම හොඳයි. හරිම ආදරෙන් මේ දෙන්න හිටියේ. මොකද වෙන්නේ මුණ්ඩ රජුරුවන්ගේ බිරිඳ හදිසියෙම මිය යනවා. දැන් මේ ප්‍රියමනාප භද්‍රා කියන මේ වාසනාවන්ත කියන බිරිඳත් මිය යනවා. මිය ගියාට පස්සේ රජුරුව මොකද කරන්නේ? නාන්නෙත් නැහැ. කන්නෙත් නැහැ. සුවඳ විලවුන් ගන්නෙත් නැහැ. ඒ වගේම කර්මාන්ත කටයුතු වල යෙදෙන්නෙත් නැහැ. රෑ දහවල් දෙකේ මොකද කරන්නේ? අර භද්‍රගේ මිනිය ළඟට වෙලා
අඬනවා. ඔහේ හිතාගෙන කල්පනා කරගෙන පැත්ත බලාගත් වතේ බලාගෙන ඉන්නවා. එතකොට මුණ්ඩ රජුරුවන්ට හිටියා පියක කියලා භාණ්ඩාගාරයට අධිපති අමාත්‍යතුමෙක්. මේ රජතුමා මොකද කරන්නේ? ඔය ආණ්ඩාන ඉන්න අතරේ භාණ්ඩාගාරයට අධිපති පියක කියන ඇමතිට කතා කරනවා. කතා කරලා කියනවා, එහෙමනම් පියක, භද්‍රා දේවියගේ මේ ශරීරය ලෝහමය තෙල් දෙනක දාලා අන්‍ය වූ ලෝහ පියනකින් වහලා දාන්ට කියනවා. ඒ කියන්නේ ලෝහමය තෙල් භාජනයකට දාලා දෙනකට දාලා, අපි දැන් කියන්නේ මිනි පෙට්ටියක් කියලා, ඒකට දාලා තව පියනකින් වහලා තියන්න කියනවා. එතකොට අපිට පුළුවනි භද්‍රා දේවිය බොහෝ කලක් දැක බලාගන්ට කියනවා. ඒ කියන්නේ මිනිය නරක් වෙන්නේ නැති වෙන්න තියාගන්ට. ඔය තියෙන්නේ පිරමීඩවලත් බොහෝ කල් තියාගෙනනේ. ඒ වගේ මෙයත් කල්පනා කළා, මම භද්‍රා දේවියගේ මිනිය තෙල් දෙනක දාලා බලාගන්ට අවශ්‍ය වෙලාවට ඇරලා තියලා තියාගන්න. එතකොට අපිට කැමති වෙලාවක ආයේ භද්‍රව මොකද කරන්නේ? බලාගන්න පුළුවන්. දැන් ඔය ෆොටෝ ගාලා හැම තියාගන්න මිනිස්සු නේද මැරිච්ච අයගේ. එතකොට මොකද වෙන්නේ? මේ පියක කියන ඇමතියා මොකද කරන්නේ? එහෙමයි කියලා මොකද කරන්නේ? තෙල් දෙනක දාලා පියනකින් වැහුවා. ඊට පස්සේ මොකද කරන්නේ? ඊට පස්සේ පියක කියන මේ භාණ්ඩාගාරික ඇමතිතුමාට මෙන්න මෙහෙම අදහසක් පහළ වුණා. දැන් මේ මුණ්ඩ රජුරෝ බිරිඳ මිය ගියපු නිසා මොකද කරන්නේ? නාන්නෙත් නැහැ, කන්නෙත් නැහැ, සුවඳ විලවුන් ගන්නෙත් නැහැ, ඊළඟට ආහාර අනුභව කරන්නෙත් නෑ, කර්මාන්ත කටයුතු වල සේවා කටයුතු වල යෙදෙන්නේ නෑ. ඒ වගේම රෑ දවල් දෙකේ මොකද කරන්නේ? භද්‍රා දිහා බලාගෙන, ශරීරයේ දිහා බලාගෙන මුසපත් වෙච්ච සිතින් ඔහේ ඉන්නවා. මුණ්ඩ රජතුමාට කාගේ හරි බණ ටිකක් අහන්න ලැබුණොත්, ධර්මයේ ටිකක් අහන්න ලැබුණොත් මෙන්න මේ ශෝක හුල, මේ අනිච්ච ශෝකය නැති කරගන්න පුළුවන් වෙයි. එබඳු ශ්‍රමණෙක් හෝ කවුරු හරි ඉන්නවා නම් කවුද ඒකට සුදුසු කියලා කල්පනා කළා. එතකොට භාණ්ඩාගාරික වෙච්ච මේ පියකට ලස්සන අදහසක් ඇති වුණා. ඒ තමයි නාරද සාමුදුරුව ගැන, නාරද මහරහතන් වහන්සේ ගැන ආරංචි වෙනවා. පාටලී පුත්‍රයේ කියන නගරේ කුක්කුටාරාමේ වැඩවාසය කරනවා කියලා දැනගන්න ලැබුණා. දැනගෙන මොකද කරන්නේ? මෙන්න මෙහෙම ඒ ස්වාමීන් වහන්සේ ගැන ඒ පියක දන්නවා. කොහොමද? ඒ ස්වාමීන් වහන්සේ වියක්තයි, ප්‍රශස්ත බුද්ධියක් තියෙනවා, උන්වහන්සේ බහුශ්‍රුතයි, බොහෝ දැනුමක් තියෙනවා, ඇසූ පිරිවූ තැන් තියෙනවා, ඒ වගේම විචිත්‍ර ධර්ම කතිකයි, ලස්සන්ට බණ කියන්න පුළුවන්, ඒ වගේම කල්යාණ ප්‍රතිභාණයෙන් යුක්තයි, මනාකොට ඒ උපහාරණ අරගෙන උදාහරණ අරගෙන බණ කියන්න දක්ෂයි, ඒ වගේම වයෝවෘද්ධයි, ඒ වගේම රහතන් වහන්සේ නමක්. ඉතින් නාරද ස්වාමීන් වහන්සේට නම් මේ රජුරුවන්ගේ ශෝක හුල ගලවලා දාන්න පුළුවන් කියලා ඔන්න අදහසක් මේ පියක කියන භාණ්ඩාගාරිකට ඇති වෙනවා. ඇතිලා මොකද කරන්නේ? මුණ්ඩ රජු ගාවට ඇවිල්ලා කියනවා, දේවයන් වහන්ස, නාරද තෙරුණෝ පාටලී පුත්‍රයේ වැඩවාසය කරනවා. උන්වහන්සේ හරීම වියක්තයි, නොනැති ප්‍රශස්ත බුද්ධියක් තියෙනවා, බහුශ්‍රුතයි, ඒ වගේම විචිත්‍ර ධර්ම කතිකයි, කල්යාණ ප්‍රතිභාණයෙන් යුක්තයි, වයෝවෘද්ධයි, රහතන් වහන්සේ කෙනෙක් කියලා මේ පැත්ත පලාතෙම කල්යාණ කීර්තිරාවයක් පැතිරෙනවා. ඉතින් දේවයන් වහන්ස, ඔබ වහන්සේ මේ නාරද ස්වාමීන් වහන්සේගේ බණ ඇහුවොත් නම් ඔය හිතේ තියෙන ශෝකේ දුරු කර ගනී කියනවා. එතකොට රජුරුව මොකද කියන්නේ? දැන් කාලේ වගේ බෑ බෑ බණ අහන්න බෑ. ඈ, එහෙම කිව්වද? නෑ. මොකද කිව්වේ? එහෙනම් එක බණ අහන ක්‍රමයක් ලෑස්ති කරන්න කිව්වා. කොහොමද කරන්නේ? ගිහිල්ලා අහන්න කිව්වා, කොයි වගේ වෙලාවකද එන්න සුදුසු බණ ටිකක් අහන්න කියලා. ඊට පස්සේ මොකද කරන්නේ? මේ පියක කියන ඇමතිතුමා ගිහිල්ලා ස්වාමීන් වහන්සේව මුණ ගැහෙනවා. මුණ ගැහිලා අහනවා, ස්වාමීනි, මෙන්න මෙහෙම සිද්ධියක් වෙලා තියෙනවා, අපේ මුණ්ඩ රජුරු නෝන නැති වෙච්ච දුකට අඳනවා, එනිසා ඔබ වහන්සේ බණ ටිකක් කිව්වොත් එතුමා දුක නැති කරගනි. කොයි වෙලාවටද
බණ කියන්න හොඳ එතකොට මොකද කියන්නේ ස්වාමීන් වහන්සේ නාරද ස්වාමීන් වහන්සේ කියනවා එහෙනම් මුණ්ඩ රජුට කියන්න ඒකට යම් කාලයක් තියෙනවා නම් ඒක දැන් සුදුසුම කාලේ කියලා ඊට පස්සේ ආපහු මොකද කරන්නේ අර ඇමති යනවා රජුරු හම්බෙන්න ගිහිල්ලා කියනවා ස්වාමීන් වහන්සේ ඔයාට එන්න කිව්වා දැන් බණ කියන්න පුළුවන් කිව්වා කියලා ඊට පස්සේ කියනවා එහෙනම් ලස්සන යානයක් සකස් කරන්න බණ අහන්නට යන්න කියලා මොකද කළේ බණ අහන්න ඕන යානේ නැගලා පන්සල ළඟට ගිහිල්ලා යන්න පුළුවන් උපරිම දුර ඊට පස්සේ විහාරයේ ළඟ ඉඳලා ස්වාමීන් වහන්සේ වැඩ ඉන්න තැනට මොකද කළේ පයින් ගමන් කළා ගමන් කරලා මොකද කළේ එකත් පසව වන්ද ස්වාමීන් වහන්සේට හොඳට පසඟ පිහිටවලා වන්දනා කරලා එකත් පසව ඉඳගත්තා මොකද එකත් පසව ඉඳ පසව ඉඳ ගන්නවා කියන්නේ දැන් අපි නම් ආපු ගමන් වන්දනා කරලා දොරකඩ ඉඳ ගන්න ආයි කාටවත් එන්න වෙන්නේ නෑ එහෙම නෙමේ මොලේ තියෙන අය තේරුමක් තියෙන අය මොකද කරන්නේ වන්දනා කළා පැත්තකින් ඉඳගත්තා එතකොට ආයෙන කෙනෙකුටත් ඉඳ ගන්න අවස්ථාව තියෙනවා ඒකයි වන්දනා කළා එකත් පසව ඉඳ ගන්නවා කියන්නේ ඉඳගත්තා ඉඳගෙන මොකද කරන්නේ මෙන්න මෙහෙම දැන් ධර්ම කතාවට මූලික කටයුතු සිද්ධ වුණා දැන් නාරද ස්වාමීන් වහන්සේ ඔන්න මොකද කරන්නේ මෙන්න මෙහෙම දේශනයක් කරනවා මොකද්ද කරන්නේ මහරජාණනි ලෝකේහි ශ්‍රමණේකු විසින් වේවා බ්‍රාහ්මණේකු විසින් වේවා දෙවියෙකු විසින් වේවා මාරේකු විසින් වේවා බ්‍රාහ්මේකු විසින් වේවා කවුරු විසින්ද ශ්‍රමණේකු විසින් වේවා බ්‍රාහ්මණේකු විසින් වේවා දෙවියෙකු විසින් වේවා මාරේකු විසින් වේවා බ්‍රාහ්මේකු විසින් වේවා වෙන කිසියම් කෙනෙක් විසින් ලබන්න බැරි කාරණා පහක් තියෙනවා කියනවා. ළඟා කරගන්න බැරි කාරණා පහක් තියෙනවා කියනවා. මාරේකුට ලබා ගන්නවත් බෑ, දෙවියෙකුට ළඟා කරගන්නවත් බෑ, බ්‍රාහ්මේකුට ළඟා කරගන්නවත් බෑ, මොකද්ද බ්‍රාහ්මණේකුට ළඟා කරගන්නවත් බෑ, ශ්‍රමණේකුටත් බෑ වෙන කිසිම කෙනෙකුට මෙන්න මේ කියන කාරණා පහ ලබා ගන්න විදිහක් නෑ කියනවා. ලැබිය නොහැකි කියනවා. මොනවද මේ කාරණා පහ කියලා ඔන්න අහනවා. එහෙනම් මෙන්න මේ කාරණා පහ කිසිම කෙනෙකුට මේ ලෝකේ උපන් කිසිම සත්වයකට ලබන්න බෑ මෙන්න මේ විදිහට. මොකද්ද? ජරා ජීර්ණ වන ස්වභාවයට පත් වෙන දේ ජරා ජීර්ණ බවට පත් නොවේවා කියලා කිසිම කෙනෙකුට හිතලා පතලා බලන්න ලබා ගන්න බෑ කියනවා. ඒ කියන්නේ මොකද්ද? වයසට යන ස්වභාවයේ ඉන්න කෙනාට බෑ කියනවා මාව වයසට යන්නේ නැති වේවා කියලා ඒ වයසට යන්නේ නැති වෙනවා කියන එක ලබා ගන්න පුළුවන්ද මේ පින්වතුන්ට වයසට යනවා කියන එක නවත්තන්න පුළුවන්ද දෙවියන්ට පුළුවන්ද මාරයින්ට පුළුවන්ද බ්‍රාහ්මණයෙකුට පුළුවන්ද ශ්‍රමණයෙකුට කිසිම කෙනෙකුට බෑ ඉතින් ඔය කවුරු මොනවා කරලා ලස්සන වුණත් වයස අඩු කරගත්තත් අයිඩෙන්ටි එකක් දීපු දවසට උපැන්න සාතිකේ බලපු දවසට හරි අහුවෙන්නේ නැද්ද වයසයි කියලා අහුවෙනවනේ එහෙනම් වයසට යන එක නවත්තන්න බෑ මොනවා කරලා නවත්තන්න හැදුවත් ඒක දෙවියෙකුටත් බෑ බ්‍රාහ්මණයෙකුටත් බෑ මාරයෙකුටත් බෑ කාටවත්ම බෑ කියලා වුණ ස්වාමීන් වහන්සේ දේශනා කළා මොකද හිතන්නේ මේ පින්වතුන්ට නේ අපිට නම් පුළුවන් වයසට යන එක නවත්ත ගන්න පුළුවන්ද දැන් එහෙනම් ඒ ස්වාමීන් වහන්සේ කිව්ව එක හරිද වැරදිද? හරි මොකද්ද හරි? වයසට යන මිනිස්සු වයසට යන ස්වභාවයේ ඉන්න අයට බෑ කියනවා. වයසට යන්නේ නැති වේවා කියලා ඒ වයසට යන්නේ නැති වෙන විදිහ එකක් ලබා ගන්නනේ. ඊළඟට කියනවා මොකද්ද? ලෙඩ රෝග වැළඳෙන ස්වභාවයෙන් ඉන්න අයට බෑ කියනවා. ලෙඩ රෝග සෑදෙන්නේ නැති වේවා කියලා ලබා ගන්න. දැන් ඔයාලා මේ පින්වතුන් අපි හැම දෙනාම උපන් සත්වෝ ලෙඩ වෙන ස්වභාවයෙන්ද ඉන්නේ? නැත්නම් ලෙඩ හැදෙන්නේ නැද්ද කාට හරි? නෑ හැමෝටම උපන් සියලු සත්වයින්ට ලෙඩ හැදෙනවා. ශ්‍රමණයින්ටත් ලෙඩ හැදෙනවා. බ්‍රාහ්මණයින්ටත් ලෙඩ හැදෙනවා. මාරයින්ට දෙවියන්ටත් ලෙඩ හැදෙනවා. බ්‍රාහ්මණයින්ට හැදෙනවා. එතකොට ඕනෑම උපන් සත්වයකට ලෙඩ රෝග වෙනවා කියන එක සිද්ධ වෙනවා. එතකොට මේ සියලු සත්වයෝ ලෙඩ වෙන ස්වභාවයෙන්ද නැද්ද ඉන්නේ? ලෙඩ වෙන ස්වභාවයෙන් කියනවා. මේ ලෙඩ වෙන ස්වභාවය එහෙම නොවේවා කියලා ලබන්න
බෑ කියනවා. ඒ කියන්නේ කිසිම කෙනෙකුට ලෙඩ නොවේවා කියලා ලබන්න බෑ කියනවා. පුළුවන් ද පින්වතුන්ට ලෙඩ වෙන්නේ නැති වෙන්න කියලා මොනව හරි කරන්න? බෑ, ලෙඩ වෙනවනේ. හරි. ඊළඟට බුදුරන් මේ ස්වාමීන් වහන්සේ දේශනා කරනවා මොකද්ද? මැරෙන ස්වභාවයේ ඉන්න අයට බෑ කියනවා. මැරෙන්නේ නැති වේවා කියලා ලබා ගන්න. දැන් මැරෙනවද නැද්ද අපි සියල්ලෝ? උපන් සියලු සත්වයෝ මිය යනවා නේද? එතකොට පුළුවන්ද මැරෙන්නේ නැතු වෙන්න පුළුවන්ද කාටවත්? නොමැරි ඉන්න පුළුවන්ද? බෑ. එහෙනම් දෙවියෙකුටත් නොමැරි ඉන්න බෑ. මාරයෙකුට බෑ. ඊළඟට බ්‍රාහ්මණයෙකුට බෑ. ශ්‍රමණයෙකුට බෑ. බ්‍රාහ්මණයෙකුට බෑ. උපන් කිසිම සත්වයෙකුට නොමැරි ඉන්න බෑ. එහෙනම් මැරෙන ස්වභාවයේ ඉන්න කෙනෙකුට බෑ කියනවා. නොමැරි ඉන්න. මැරෙන ස්වභාවයේ ඉන්න අය අනිවාර්යයෙන්ම මොකද්ද කියන්නේ? මැරෙනවද නැද්ද? මැරෙනවා. එහෙනම් මැරෙන ස්වභාවයේ ඉන්න අයට බෑ කියනවා. නොමැරි ඉන්න. මැරෙන්නේ නැති වේවා කියලා එන්න. මැරෙන ස්වභාවය ලබා ගන්නට බෑ කියනවා. ඊළඟට ගෙවි යන ස්වභාවයට අයෙද්දි දේ ගෙවි යන්නේ නැති වේවා කියලා පතලා ලබා ගන්න බෑ කියනවා. දැන් ඔබේ දත් ගෙවුනද නැද්ද? ගෙවුනා. අතපය ගෙවුනද නැද්ද? ගෙවුනා. ඇවිදලා ඇවිදලා කකුල් ගෙවුනද නැද්ද? ගෙවුනා. නවත්තන්න පුළුවන්ද? නවත්තන්න බැහැ. එහෙනම් ගෙවෙන දේ ගෙවෙන්නේ නැති වේවා කියලා නවත්ත ගන්න පුළුවන්ද? බෑ. ආයුෂ ගෙවුනද නැද්ද? ගෙවුනා. දැන් හරි 29යි බෑ බෑ 19යි කියලා අඩු කරගන්න පුළුවන්ද? බෑ. ගෙවුනා. ඒක නවත්තන්න බෑ. ආයුෂ ගෙවිලා ගියා. එහෙනම් ගෙවි යන ස්වභාවයේ දේවල් ගෙවි යන්නේ නැති වේවා කියලා කිසි කෙනෙකුට ලබන්න බෑ කියනවා. ඊළඟට නැසෙන ස්වභාවයට අයිති දේවල් නැසෙන්නේ නැති වේවා කියලා ලබා ගන්න බෑ කියනවා. නැසී යන දේවල් තියෙනවනේ මේ ලෝකේ. හටගත්තු සියලු දේ මොකක් වෙනවද? නැසිලා යනවා. එහෙම නොවේවා කියලා පතලා අඬලා ලබන්න පුළුවන්ද? නොකෑවා කියලා ලැබෙනවද? වැඩට යන්නේ නැහැ, නාන්නේ නැහැ, කන්නේ නැහැ කියලා හිතියා කියලා ලැබෙනවද? ලැබෙන්නේ නැහැ කියලා ඔන්න ස්වාමීන් වහන්සේ කියනවා. මෙන්න මේවා ශ්‍රමණේකුටවත්, බ්‍රාහ්මණේකුටවත්, දෙවියෙකුටවත්, මාරයෙකුටවත්, බ්‍රහ්මයෙකුටවත් උපන් කිසිම සත්වයෙකුට ලබා ගන්න බැරි කාරණා පහ. මොනවද? හරි ලේසි මතක තියාගන්න. මොකද්ද කාරණා පහ? වයසට යන ස්වභාවයේ ඉන්න අයට වයසට යන්නේ නැති වේවා කියලා ඒ කාරණේ ලබා ගන්න බෑ කියනවා. ලෙඩ වෙන ස්වභාවයේ අයට බෑ කියනවා. ලෙඩ වෙන්නේ නැති වේවා කියලා ලබා ගන්න. මැරෙන ස්වභාවයෙන් ඉන්න අයට බෑ කියනවා. නොමැරේවා කියලා ලබා ගන්න. ගෙවි යන ස්වභාවයෙන් තියෙන දේවල් තියෙන අයට ගෙවි යන ස්වභාවයෙන් නොවේවා කියලා පතලා ලබා ගන්න බෑ කියනවා. ඊළඟට නැසෙන ස්වභාවයට අයිති දේවල් තියෙන අයට නැසෙන ස්වභාවයට පත් නොවේවා කියලා ලබා ගන්න බෑ කියනවා. පතලා අඬලා කන් නැතුව ඉඳලා නාන් නැතුව ඉඳලා වැඩට යන්න නැතුව ඉඳලා කරන කටයුතු නවත්තලා මොනවා කරලා හිටියත් ඇසිපිය හෙලන්නේ නැතුව ගහන බලන් හිටියත් එහෙම වෙන්නේ නෑ කියලා කියනවා. මෙන්න මේ කාරණා පහ මොනම කාලෙකවත්, කොයිම දවසකවත්, කොයිම කෙනෙකුටවත් ලබන්ට බෑ කියලා කියනවා. දැන් මේ පින්වතුන් දැක්ක ලෝකේ, මේ පින්වතුන් දකින ලෝකේ ඔය කියන විදිහද වෙනස්ද? වෙනස්. මොකද්ද වෙනස? ඔන්න අහගන්න වෙනස. මහරජාණෙනි, මේ ස්වාමීන් වහන්සේ ලස්සන්ට පැහැදිලි කරනවා. අසෘතවත් පෘථග්ජනයා. ඒ කවුද? දැන් පෘථග්ජනද මේ පින්වතුන්? නෑ. පෘථග්ජන කියන්නේ කවුද? බුදුරජාණන් වහන්සේව දන්නේ නැති, බුදුරජාණන්සේගේ ධර්මයේ දන්නේ නැති, බුදුරජාණන්සේගේ ධර්මයට හික්මෙන්නේ නැති කට්ටියනේ. සත්පුරුෂ ධර්මයේ දන්නේ නැහැ, සත්පුරුෂව අඳුරන්නේ නැහැ, සත්පුරුෂ ඇසුරක් නැහැ. අන්න එයාලට කියනවා කවුද? පෘථග්ජන කියලා. දැන් මේ පින්වතුන් එහෙනම් දන්නේ නැහැ කොහොමද කියන්නේ නේද? තමන් තමයි දන්නේ පෘථග්ජනද නැත්නම් ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකද කියන්නේ. දැන් මොකද වෙන්නේ? අශ්‍රුතවත් පෘථග්ජනයට, ඒ කියන්නේ බණ අහන්නේ නැති, තෙරුවන් සරණ නොගිය පෘථග්ජනයට මොකද වෙනවා කියන්නේ? ජරාජීර්ණ වෙන ස්වභාවයෙන් යුතු දේ ජරාජීර්ණය වන්නේ කියලා කාරණාවක් තියෙනවානේ. ආන් ඒ ජරාජීර්ණ වෙන ස්වභාවයෙන් යුතු දේ ජරාජීර්ණයට පත් වෙනකොට මෙන්න මෙහෙම නුවණින් කල්පනා කරන්න නැහැ කියන්නේ. දැන් යමක් වයසට යනකොට ඒ වයසට යන කෙනා මෙන්න මෙහෙම කල්පනා කරන්න නැහැ කියනවා. මෝඩ මිනිස්සයා කොහොමද කල්පනා කරන්නේ නැත්තේ?
ජරාජීර්ණ වන ස්වභාවයෙන් යුතු දේ ජරාජීර්ණ වී යාම මාහට පමණක් වන දෙයක් නෙවෙයි. යම්තාක් උපං සත්වයෝ ඉන්නවාද ඒ සියලු සත්වයෝ මොකද වෙන්නේ? මෙලොවට පැමිණීම, පරලොව යෑම, චුතවීම, ඉපදීම ඇද්ද ඒ සියලු සත්වයෙන් හට ජරාජීර්ණ වන ස්වභාවයෙන් යුතු දෙය ජරාජීර්ණවයට පත්වෙනවා කියලා තේරුම් ගන්නේ නෑ කියලා. එහෙනම් වයසට යන ස්වභාවයෙන් ඉන්න අය අර පෘථග්ජන පිරිස්, මෝඩ පිරිස්, ආශ්‍රිතවත් පෘථග්ජනයෝ දන්නේ නෑ කියනවා, තේරුම් ගන්නේ නෑ කියනවා, නුවණින් කල්පනා කරන්නේ නෑ කියනවා. මොකක් කියලාද? වයසට යන ස්වභාවය මට විතරක් අයිති දෙයක් නෙවෙයි. මේක මේ හැම දෙනාටම අයිති දෙයක්. මේ වයසට යන ස්වභාවය නවත්තන්න බෑ කියලා මෙයා තේරුම් ගන්නේ නෑ කියනවා. මට විතරක් උරුම දෙයක් නෙවෙයි වයසට යන එක. හැමෝම වයසට යනවා. ඒත් දැන් කෙස් ගහක් එහෙම පැහුනහම මොකද කරන්න කට්ටිය? හිමීන් සරේ ගිහිල්ලා එක්කෝ ලැජ්ජාවට ඒක ගලවලා දානවා. එහෙම නැත්තම් මොන හරි තින්ත ටිකක් ගෙනල්ලා ගානවා. මොකටද වයසට යන්න ඇති වෙන්නේ? දැන් මේක ලබන්න පුළුවන් දෙයක්ද? ලබන්න බෑ. තමාවත් රවට්ටගෙන ලෝකෙත් රවට්ටනවද නැද්ද? ලෝකෙත් රවට්ටනවා. මොකද වෙන්නේ? ආන් එහෙම නුවණින් කල්පනා කරන්න ඇති මේ ආශෘතවත් මනුස්සයා මොකද්ද, මොනවද නුවණින් කල්පනා කරනවා කියන්නේ? වයසට යන ස්වභාවයෙන් ඉන්න අය මේක මට විතරක් උරුම දෙයක් නෙවෙයි, උපං සියලු සත්වයෝ වයසට යනවා, ඕක නවත්තන්න විදිහක් නෑ කියලා කල්පනා කරන්නේ නැති කෙනා මොකද කරනවා කියන්නේ? මොකද කරන්නේ? යා ශෝකයට පත් වෙනවා කියනවා. අයියෝ මං වයසට යනවා කියලා වෙහෙසට පත් වෙනවා, හඬා වැළපෙනවා කියනවා. මොකක් දැකලාද? වයසට යෑම දැකලා. මොකද වෙන්නේ? පපුවේ අද්ගගහ අඬනවා කියනවා. ඊළඟට මොකද වෙන්නේ? මුලාවට පත්වන්නේ නම් මට ආහාර පිරියක්ද වෙන්නේ නෑ කියනවා. කයද විරූපී වෙනවා. දැන් මෙයාලා මොකද කරන්නේ? වයසට යනවා කියලා දැනගෙන මොකද කරන්නේ? මෙයාලා ශෝකයට පත් වෙනවා, වෙහෙසට පත් වෙනවා, හඬා වැළපෙනවා, පපුවේ අද්ගගහ අඬනවා. එතකොට මොකද වෙන්නේ? මෙයා ආහාර පිරියක් වෙන්නේ නෑ කියනවා. එතකොට මොකද වෙන්නේ? කයත් විරූපි වෙලා යනවා කියනවා. ඒ වගේම වැඩ කටයුතුත් අඩාල වෙනවා කියලා. දැන් ආඬාඬාන ඉන්නේ, ශෝක කර කර ආඬාඬ, කන්නේත් නෑ, බොන්නේත් නෑ, වයසට යනවා කියලා. දැන් මොකද වෙන්නේ? ශරීරෙත් කැත වෙලා යනවා, වැඩ කටයුතුත් අඩාල වෙනවා කියනවා. ඊළඟට සතුරු මොකද වෙන්නේ? අඬාඬා ඉන්නකොට සතුටු වෙනවා කියනවා. අපි කරන්න ඕන දේ මිනිහා හිතාමතාම කරගෙන නේද? වැඩ කරන්නේත් නෑ, කන්නේත් නෑ, බොන්නේත් නෑ කියලා සතුරු අය මොකද කරන්නේ? සතුටු වෙනවා කියනවා. ඊළඟට මිතුරන්ට මොකද වෙන්නේ? දුක හිතෙනවා කියනවා. අනේ මෙයාට වෙච්ච දෙයක්, අඬාඬ ඉන්නවා කියලා මිතුරු දුක් වෙනවා කියනවා. මොකද වෙන්නේ? මෙන්න මෙහෙම නොහිතන කෙනා ජරාජීර්ණ බවට පත් වෙනකොට ඒ ජරාජීර්ණ වීම ඉදිරියේ ශෝක කරනවා කියනවා. කලන්තේ දාලා වැටෙනවා කියනවා, හඬා වැළපෙනවා කියනවා, පපුවේ අද්ගගහ අඬනවා කියනවා, මුලාවට පත් වෙනවා කියනවා. මහරජාණෙනි, මෙන්න මේ අශෘතවත් පෘථග්ජනයා ශෝකේ නැමැති විස සහිත හුලින් විදිනා ලද්දේ තමන්වම පීඩාවට පත් කරගන්නවා කියනවා. ශෝකේ නැමැති හුලය තමන්ටම ඇනගෙන තමාවම පීඩාවට පත් කරගන්නවා කියනවා. මෙයා තේරුම් ගන්නේ නැහැ කියනවා, මම විතරක් නෙමෙයි වයසට යන්නේ, හැමෝම වයසට යනවා කියලා. එහෙනම් ඔය බලන්නකෝ, තරුණ මිනිස්සු ඉන්නවා වයසක අයට බනිනවා, එක එක නංවානං කියනවා, ඊළඟට වැඩිහිටියන්ට සලකන්නේ නැහැ, අනාථ නිවාසවලට දානවා, සලකන්නේ නැතුව ඉන්නවා. ඇයි? එයාලා වයසට යන්නේ නෑ වගේ. අර එක ගෙදරක වෙලා තියෙන සිද්ධියක්. අත්තයි ආච්චි අම්මයි හිටියා, දුවල පුතාලා ඉතින් ලොකු ලොකු තනතුරු දරන අය. මොකද වෙන්නේ? ලොකු ලොකු තනතුරු දරනකොට දැන් නෑ දෑව යාළු වෙනවා. ඉතින් වයසක ජෝඩුව ගෙදරට ඇවිල්ලා කතා කරනකොට ලැජ්ජාවෙ බෑ. කොහෙද පුතේ ආවේ, අපේ කාලේ නම් මෙහෙමයි කියලා කතා කරනකොට ගෙදර අයට දැන් ලැජ්ජයි. නෝනා කිව්වා මේක හරියන්නේ නෑ. මොකද කරේ? මේ ජෝඩුව ගෙදර ඉස්සරහ හිටියොත් හරියන්නේ නෑ කිව්වා. ඊට පස්සේ පුතා මොකද කරේ? තහනම් කළා ගෙදර ඉස්සරහට එන්න. දැන් ගෙදර වැඩකාරයොත් එක පිළිකන්නේ කනවා.
කනකොට මොකද වෙන්නේ? පිඟන් කෝප බිඳිනවා. ඇයි? වයසයි නේ, වැවුලනවා, වැටෙනවා. ඊට පස්සේ මොකද කරේ? බෙලේ කෝප දෙකකුයි බෙලේ පිඟන් දෙකකුයි දුන්නා. දැන් කන්න මේවල. එතකොට මොකද වෙන්නේ? වැටෙව්වා සද්දේ ඇහෙනවා. දැන් ගෙදර පිළිකන්නේ අර අහිංසක අම්මයි තාත්තයි වැඩකාරයොත් එක්ක කනවා බොනවා. කොහොම කොහමරි තාත්තා මලා. මාස 3-4ක් යනකොට අම්මත් ළඟ ළඟම මලා. දානමාන ඉවර කළා. 3 මාසේ දාන ඉවර කළා. ඉතින් දැන් ප්‍රශ්න ඉවරයි, වදේ ඉවරයි කියලා පුතයි දුවයි මොකද කරේ? ගේ එහෙම අස්පස් කරා. පොඩි බබාගේ කාමරෙත් අස් කරන්න ගත්තා. 7-8 වසරේ ළමයා. අස් කරන්න අල්මාරිය යනකොට මොකද වෙන්නේ? අල්මාරියෙන් ඔන්න වැටෙනවා සද්දේ දාගෙන. මොනවද? කෝප දෙකයි පිඟන් දෙකයි. එතකොට නම් මොකට දැ මේ අර නාකි ජෝඩුව කාපු පිඟන් දෙකයි කෝප දෙකයි ඔයා තියාගත්තේ පුතේ කියලා. එතකොට අර ළමයා කියනවලු, වැයි ඔයාලා දෙන්න වයසට ගියාම කාණ්ඩ දෙන්න කියලා. එතකොටලු තේරුණේ අපිත් වයසට යනවා කියලා. හුඟක් අයට වරදිනවද නැද්ද? වරදිනවා. වයසට ගියාට පස්සේ තමයි දන්නේ මාත් වයසට ගියා කියන්නේ. තරුණ කාලේ තරුණ මදයත් එක්ක මොකද වෙන්නේ? ඒක ගානක් ගන්නෙ නැහැ. ඊට පස්සේ මොකද වෙන්නේ පින්වත්නි? බොන්න වයසට යන එක නවත්තන්න එහෙනම් බෑ. ඊළඟ අසෘතවත් පෘථග්ජනයා කොයි ඉස්සරහද ආයේ ශෝක වෙන්නේ? ලෙඩ වෙන ස්වභාවයේ ඉස්සරහා ශෝක වෙනවා. ඊළඟට ශෝක වෙන්න කොහමද? ඒකෙත් ශෝක වෙන්න කොහමද? තමන් දන්නේ නැහැ කියනවා. තමන් කල්පනා කරන්නේ නැහැ කියනවා. මම විතරක් නෙවෙයි ලෙඩ වෙන්නේ. උපන් සියලු සත්වයෝ ලෙඩ වෙනවා කියලා කල්පනා කරන්නේ නැහැ කියනවා. එහෙම කල්පනා කරන්නේ නැතුව මොකද කරන්නේ? ශෝක කර කර අඬ අඬ කන්නේත් නැහැ බොන්නේත් නැහැ. මොකද කරන්නේ? මුලාවටපත් වෙලා පපුවේ අත් ගගහ අඬ අඬ මෙයා ශෝක කරනවා කියනවා. මොකද වෙන්නේ? මිතුරු දුකට පත් වෙනවා කියනවා. සතුරු සතුටු වෙනවා කියනවා. සතුරන් සතුටු වෙනවා, මිතුරු දුකට පත් වෙනවා. තමන්ගේ වැඩ කටයුතු අඩාල වෙනවා, ශරීරේ කැත වෙනවා, විරූප වෙලා යනවා. මොකක් හින්දාද? ලෙඩ වෙන ස්වභාවයේදී මොකද වෙන්නේ? මම විතරක් ලෙඩ වෙනවා නෙවෙයි හැමෝම ලෙඩ වෙනවා කියලා හිතන්නේ නැතුව ලෙඩ වෙනකොට අඬා වැළපෙනවා, කන් නැතුව ඉන්නවා, දුක් වෙනවා. දැන් ලෙඩ වෙනකොට අඬා වැළපුණා කියලා ලෙඩවීම නවතිනවද? ඊළඟට කෑවේ නෑ කියලා ලෙඩවීම නවතිනවද? නෑ. ඊළඟට වැඩට ගියේ නෑ අර කයි මේකයි කියලා ලෙඩවීම නවතිනවද? නෑ. නේද? එතකොට මොකද වෙන්නේ? මෙයා තමා විසින්ම ශෝක හුලක් ඇනගෙන තමාවම පීඩාවට පත් කරගන්නවා. මැරෙනකොටත් ඔහොම නේද? දැන් හුඟක් අය මැරෙනකොට මොකද කරන්නේ? යන්න නම් එපා, දාලා යන්න නම් එපා, යනවා නම් අපිවත් ඒකයි යන්න. ඔහොම නෙවෙයි දඬන්නේ. මමත් මැරෙනවා, උපන් සියලු සත්වයොත් මැරෙනවා. මට විතරක් උරුම දෙයක් නෙවෙයි මරණය කියලා ප්‍රඥාවන්තයෙක් විදියට කල්පනා කරන්නේ නෑ කියනවා. කිසා ගෞතමිත් ආවනේ ළමයා උස්සගෙන. පටාචාරටත් උනානේ ලොකු කරදරයක්නේ. ඒ වෙලාවේ බුදුරජාණන්සේ ලස්සන්ට උදාහරණ දීලා ජීවිතයට ගැළපෙන විදියට තේරුම් යන ක්‍රම හදලා දීලා, මරණය මට විතරක් උරුම දෙයක් නෙවෙයි සියලු සත්වයින්ට මරණය පොදුයි කියන කාරණාව ඒ දෙන්නට වටහලා දුන්නද නැද්ද? වටහලා දුන්නා. එයාලම තමාගේ අවබෝධයෙන්ම තේරුම් ගත්තද නැද්ද? තේරුම් ගත්තට පස්සේ දැනගත්තා මොකද්ද? මරණය කියන එක මට විතරක් උරුම දෙයක් නෙවෙයි, මේ සියලු සත්වයින්ට මරණය උරුමයි කියලා. මොකද උනේ? ශෝක කරන එක නැත්තුවා, නොකායින් එක නැත්තුවා, හඬා වැළපෙන එක නැවැත්තුවා, පපු යාත් ගගහ අඬන එක නැවැත්තුවා. මොකද උනේ? ශෝකය උදුරලා දැම්මා. හුඟක් අය එහෙම නෙනේ. නෑ, ටික දෙනයි එහෙම කරන්නේ. බොහෝ දෙනා මොකද කරන්නේ? බොහෝ දෙනා කරන්නේ තමාම එනගත්තු ශෝකහුල තමාවම පීඩාවට පත් කර කර ඉන්නවා නේද? ඔය අපි දන්න තැනක තාත්තා කෙනෙක් හිටියා. ඒ තාත්තා ඔන්න ගෙදර ඇවිදගෙන යනකොට මිදුලේ වැටුණා. වැටුණාට පස්සේ මොකද වෙන්නේ? ඉස්පිරිතාලේ අරන් ගියා. දුවයි ලොකු පුතයි ගියා. දැන් මේ පුතා ඉස්පිරිතාලේ ගියාට පස්සේ දොස්තර මහත්තයා අඬ ගහලා කිව්වා තාත්තා මැරිලා. දැන් පුතා කල්පනා කළා, දැන් කන්න දෙන්න බෑ, අඳින්න දෙන්න බෑ. දැන් දෙන්න තියෙන මොනව විතරද? පින විතරයි. මොනවද කරන්නේ දෙන්න පිනක් කියලා කල්පනා කරපුවම දැක්කා ලේ බැංකුව කියලා බෝඩ් එකක්. එහෙම්මම සද්ද නැතුව ලේ බැංකුවට ගිහිල්ලා
මොකද කරේ පුතා ලේ බැංකුවේ ලේ පයින්ට් එකක් දීලා හිතුවා මේ පින දැන් මිය ගිය තාත්තාට අනුමෝදන් වේවා කියලා. දැන් ලේක දීලා එනකොට මොකද වෙන්නේ? නංගි ප්‍රශ්නේ දැනගෙන නංගි අඬනවා අනේ තාත්තා මැරිලා කියලා. යන්න නම් ඒ පාතාත් දැන් මේ නංගිත් විවාහ වෙලා දරුවෙකුත් ඉන්න අවුරුදු 30 ගානක නංගි කෙනෙක්. යන්න එපා කියලා මේ ළමයා මොකද කළේ? ඇඬුවා මෙන්න මෙහෙම කියලා. මොකද්ද කිව්වේ? අනේ තාත්තේ ඔයා මගේ බඩේ හරි උපදින්න කිව්වයි විවාහකයිනේ දරුවෙක් වෙලා හරි උපදින්න කියලා ඇඬුවා. ඉතින් මාසයක් දෙකක් ගියා මාස 3ක් විතර යනකොට මේ ළමයා එක පාර ලෙඩ වුණා. කැත වුණා, කෘෂ වුණා, ඊට පස්සේ කෙට්ටු වෙලා ගියා, කණ්ඩත් බෑ, නාන්ඩත් බෑ, මුකුත් බෑ, ඔහේ ඉන්නවා බලාගත්වතේ බලන්න. ඔහොම ඔහොම අවුරුදු එකහමාරක් ගියා. දන්න කියන හැම දොස්තර කෙනෙක්ම කියනවා ලෙඩක් නෑ, හැබැයි ලෙඩක් තියෙනවා. ඒත් හැමෝම දාන මැසින් එකටත් දාලා චෙක් කරලා බලලා කියනවා මොකද්ද මෙයාට ලෙඩක් නෑ කියනවා. ඔන්න අවුරුදු එකහමාරකට ඉසලා අයියා විහාරස්ථානයකට දානයක් දෙන්න බාරගත්ත. අසපූකට කියමුකු. දානෙ දෙන්න බාර අරගෙන දවල් දානයක් පූජා කරා. ඊට පස්සේ ඒ නංගි අම්මයි ඉන්නේ බොහෝ ඈතක. ඒ අම්මයි නංගි උදේ දානෙ පූජා කරන්න ගියා. කොහාටද? මෙහෙණින් ආස කෙනෙක් ඉන්න තැනට. ගියාට පස්සේ මේ අම්මගේ ඇඟට වැහෙනවා ආමනුස්සෙක්. අමනුසෙක් වැහිලා කතා කරලා කියනවා පුතේ මං උඹලා තාත්තා. එහෙතර මේ මැරිච්ච තාත්තා කවුරු වෙලාද? පෙරේතෙක් වෙලා කියනවා මං උඹලා තාත්තා. මං පැවිදි වෙන්න හිටපු කෙනෙක්. පැවිදි වෙන්න ඉඳද්දී උඹලගේ අත්තයි කිරියම්මයි දෙන්න මාව බලෙන් උඹලගේ අම්මයි කරේ බැන්දෙව්වා. මගේ සැපේ, මගේ නිවන, මගේ යහපත නැති කළා. ඉතින් මං උඹලට වෛරෙන් තරහෙන් තමයි හිටිය උඹලට මහලුකුට මං සැලකුවේ නෑ මගේ සැපේ නැති කළාට. උදේ ඉතින් මං මැරුණට පස්සේ උඹ ඇඬුවනේ මගේ බඩේ හරි උපදින්න කියලා. පෙරේතෙක් වෙලා හිටපු නිසා මිනිස්සෙක්ගේ බඩේ මට උපදින්න විදිහක් නෑනේ. දරුවෙක් විදිහට දැන් පෙරේත ලෝකෙනේ. මොකද කළේ? කියනවා උඹේ බඩේ අවුරුදු එකහමාරක්ම මං උඹේ ආරාධනාව නිසා හිටියා. බඩවැල හපාගෙන අවුරුදු එකහමාරක් මං උඹේ ලේබීවා කිව්වා. දැන් මොකද්ද මේ වැරද්ද? පපුවේ අත් ගහ ගහ අඬලා ඉල්වද නැද්ද තාත්තේ බඩේ හරි උපදින්න කියලා? මොකද කරේ? බඩේ ඉපදුනා. කොහමද? බඩවැල හපාගෙන ලේබීගෙන අවුරුදු එකහමාරක් ළමයාව ලෙඩ කළා කිව්වලු. අද ලොකු පුතා අහවල් තැනට දානයක් දෙනවා මට පින් අනුමෝදන් කරන්න. මං ඒ පින අනුමෝදන් කරගෙන නිදහස් වෙනවා කිව්වා. දැන් බලන්න පින්වත්නි අපිට වැරදීද නැද්ද? එහෙනම් පපුවේ අත් ගගා අඬලා කලන්තේ දාලා නොකෑ ඉඳලා මේවා නිසා අපි අසෘතවත් පෘථග්ජනෝ නෙවෙයිද මේවා කරන්නේ? ඒ අය මොකක් දන්නේ නැද්ද? මම මැරෙනවා කියලා දන්නේ නැහැ. එහෙමනම් එයා නුවණින් කල්පනා කරන්නේ මම විතරක් නෙවෙයි මැරෙන්නේ උපන් සියලු සත්වයෝම මැරෙනවා. ඊළඟට මම විතරක් නෙවෙයි මට විතරක් නෙවෙයි ගෙවී යන ස්වභාවයේ දේවල් තියෙන්නේ. උපන් සියලු සත්වයෝන්ටම ගෙවී යන ස්වභාවයේ දේවල් තියෙනවා. මට විතරක් නෙවෙයි නැසෙන ස්වභාවයට අයිති දේවල් තියෙන්නේ. හැම සතෙකුටම නැසී වෙනසී යන දේවල් තියෙනවා කියලා මෙයා නුවණින් කල්පනා කරන්නේ නෑ. කල්පනා කරන්න ඇති කල්ලි මොකද වෙන්නේ? එයා මොකද කරන්නේ? මම ශෝක කරනවා නම් වෙහෙසටපත් වෙනවා නම් හඬා වැළපෙනවා නම් ලයෙහි අද්ගගා අඬනවා නම් මුලාවටපත් වෙනවා නම් මටත් ආහාර පිරියක් ඇති වෙන්නේ නැහැ. ඊළඟට කයත් විරූපී වෙලා යනවා. වැඩ කටයුතුත් අඩාල වෙනවා. සතුරෝ සතුටු වෙනවා. මිතුරෝ දුක් වෙනවා කියලා මෙයා නුවණින් කල්පනා කරන්නේ නැහැ. කල්පනා නොකර මොකද කරන්නේ? නැසෙන දේ නැසී යනකොට, ගෙවීගෙන යන දේ ගෙවීගෙන යනකොට, මැරෙන දේ මැරෙනකොට, ලෙඩ වෙන අය ලෙඩ වෙනකොට, වයසට යන අය වයසට යනකොට මොකද වෙන්නේ? එයා ශෝක කරනවා, කලන්තේ දාලා වැටෙනවා, හඬා වැළපෙනවා, පපුවේ අත් ගගහ අඬනවා, මුලාවටපත් වෙනවා. ආශෘතවත් පෘථග්ජනයා මේ විදිහට
සෝකය නැමැති විස සහිත උල විඳවගෙන තමාට මෑනගෙන මොකද කරන්නේ තමන්වම පීඩාවට පාත් කරනවා කියලා ඔන්න දේශනා කළා. මෙන්න සුතවා අසුතවත් පුතක් ජනයාගේ ස්වභාවය. වයසට යනකොට ලෙඩ වෙනකොට මැරෙනකොට ගෙවීගෙන යන දේ ගෙවීගෙන යනකොට නැසෙන දේ නැසීගෙන යනකොට නුවණින් කල්පනා කරන්නේ නැතුව තමා විසින්ම ශෝක නැමැති හුල ඇනගෙන දුකට පීඩාවට තමාවම පත් කරගන්නවා. මේ ස්වාමීන් වහන්සේ නාරදයන් වහන්සේ දේශනා කරනවා මහරජාණෙනි ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා මෙන්න මෙහෙමයි කියනවා. දැන් මේ කතා කරන්නේ කවුරු ගැනද? ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා ගැන. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේව දන්න, බුදුරජාණන්සේගේ බණ අහලා තියෙන, බුදුරජාණන්සේගේ ධර්මයේ හික්මිච්ච මේ ශ්‍රාවකයා මොකද කරනවා කියන්නේ? ජරාජීර්ණයට පත් වෙන දේ ජරාජීර්ණේ වන්නේය කියලා අදහනවා කියනවා. එයා මොකද කරන්නේ? ජරාජීර්ණයට පත් වෙන දේ ජරාජීර්ණ වෙනකොට මෙන්න මෙහෙම නුවණින් සිහි කරනවා කියනවා. කොහොමද නුවණින් සිහි කරන්නේ? ජරාජීර්ණ වෙන ස්වභාවයෙන් යුතු දේ ජරාජීර්ණ වී යාම මට විතරක් අයිති දෙයක් නෙවෙයි. වයසට යනවා කියන එක මට විතරක් වෙන එකක් නෙවෙයි කියනවා. මේක මේ උපන් සියලු සත්වයින්ටම වෙන එකක් කියනවා. මොකද කියන්නේ ඊට පස්සේ? එයා එහෙම නුවණින් කල්පනා කරලා මොකද කරනවා කියන්නේ? එයා හඳා වැළපෙන්නේ නෑ කියනවා. මෙයා කියනවා, කල්පනා කරනවා කියනවා, මෙන්න මෙහෙම මම මේකට ශෝකකරන්න ගියොත්, වෙහෙසටපත් වෙන්න ගියොත්, අඬා වැළපෙන්න ගියොත්, ඊළඟට මුලාවටපත් වෙන්න ගියොත්, පපුව අත්ගහගෙන අඬන්න ගියොත් මොකක් වෙනවා කියනවාද? ඔව්, ආහාර අරුචියක් ඇති වෙනවා කියනවා. ඊළඟට මොනවද වෙනවා කියන්නේ? ඊළඟට කියනවා විරූප වෙලා යනවා කියනවා. ඊළඟට වැඩ කටයුතුත් අඩාල වෙනවා කියනවා. සතුරු සතුටු වෙනවා කියනවා. මිතුරු දුක් වෙනවා කියනවා. ඒ නිසා මොකද කරන්නේ? මෙයා නුවණින් කල්පනා කරනවා කියනවා, මට මේ මට විතරක් අයිති දෙයක් නෙවෙයි වයසට යනවා කියන එක. හැමෝටම මේ දේ වෙනවා. ඒ නිසා මම මොකක් කරන්න ඕනේද? මෙයා ශෝක කරන්නේ නෑ කියනවා වයසට යනකොට. මෙයා කලන්තේ දාලා වැටෙන්නේ නෑ කියනවා. මොකද කරන්නේ? මෙයා හඬා වැළපෙන්නේ නෑ කියනවා වයසට යනකොට. පපුවේ අත්ගගහ අඬන්නේ නෑ කියනවා. මුලාවටපත් වෙන්නේ නෑ කියනවා. මොකද කරන්නේ? ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා ශෝකේ නැමැති විස සහිත හුලෙන් අශ්‍රුතවත් පෘථග්ජනයාව පීඩාවට පත් කරවයි නම් ඒ විස සහිත ශෝක හුල උදුරා දැමුවේ යයි කියනවා කියනවා. දැන් අශ්‍රුතවත් පෘථග්ජනයා තමාට මේ ශෝකේ නැමැති විස සහිත උල ඇනගෙන තමාව පීඩාවට පත් කරගන්නවා. අර විදියට නුවණින් කල්පනා කරනකොට ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා මොකද කරන්නේ? තමාට අර ශෝකේ නැමැති හුල ඇනගෙන තමාව පීඩාවට පත් කරගන්නේ නෑ කියනවා. එතකොට මොකද කරන්නේ? ශෝක රහිත ඌ හුල බැහැර කරලා ආර්ය ශ්‍රාවකයා මොකද කරන්නේ? තමාගේ ජීවිතය තුළම පිරිනිවීමට පත් වෙනවා කියනවා. තමාගේ ජීවිතය තුළම පිරිනිවීමට පත් වෙනවා කියනවා. එහෙනම් ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා, ප්‍රඥාවන්තයා, බුදුරජාණන් වහන්සේ ධර්මයේ සංඝයා සරණ ගිය කෙනා කොහොමද කල්පනා කරනවා කියන්නේ? මම විතරක් නෙවෙයි වයසට යන්නේ, හැමෝම වයසට යනවා. ඒ හින්දා වයසට යනවා කියලා අඬල වැඩක් නෑ, නොකා ඉඳලා වැඩක් නෑ, කලන්තේ දාලා වැටිලා වැඩක් නෑ, මේ වැඩ කටයුතු අඩාල කරගෙන ඉඳලා වැඩක් නෑ, මුලාවටපත් වෙලා මෝඩෙක් වගේ හැසිරලා වැඩක් නෑ. මොකද කරන්න වෙන්නේ? එහෙම කරන්න ගියොත් මොකද වෙන්නේ? මම ශෝකයටපත් වෙනවා. ඊළඟට මට පපුවේ අත්ගගහ අඬන්න වෙනවා, මුලාවටපත් වෙනවා, මගේ වැඩ කටයුතු අඩාල වෙනවා, මාව ලෙඩ වෙනවා. මේකට අඬන්න ඕන දෙයක් නෙමෙයි. මේක තමයි ලෝකේ ඈත්. වයසට යනවා උපන් සියලු සත්‍යෝ කියලා යා නුවණින් කල්පනා කරලා ශෝකේ නැමැති හුල තමාගේ පපුවේ ඇනගන් නැතුව ඒ විස සහිත හුල ගලවලා දාලා මොකද වෙනවා කියන්නේ? තමා තුළම පිරිනිවීමට පත් වෙනවා කියන්නේ. ඊළඟට ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා අර දෙවෙනි කරුණ මොකද්ද කියන්නේ? ඒ මොකද්ද දෙවෙනි කරුණ? ලෙඩ වෙන ස්වභාවයෙන් ඉන්නකොට, ලෙඩ වෙන ස්වභාවයෙන් මේ සියලු සත්වයෝ ඉන්නේ, ලෙඩ වෙනකොට මොකද කරනවා කියන්නේ? එයා නුවණින් කල්පනා කරනවා කියනවා,
මේ ලෙඩ වෙන වෙලාවේ මොකක් කරන්න ගියොත්ද? ඔව් ලෙඩ වෙන වෙලාවේ මම අඬන්න ගියොත්, වැළපෙන්න ගියොත්, නොකායින්ද ගියොත්, වෙහෙසටපත් වෙන්න ගියොත්, පපුවේ අද්ගගහ අඬන්න ගියොත් මොකක් වෙනවද? මුලාවටපත් වෙලා ආහාර ගන්නේ නැතුව හිටියොත් මොකක් වෙනවද? කයත් මගේ විරූප වෙලා යනවා. ඊළඟට ආහාර පිරියක් ඇති වෙන්නේ නැහැ කියනවා. ඊළඟට වැඩ කටයුතුත් අඩාල වෙනවා. මිතුරු සතුටු, හතුරු සතුටු වෙනවා, මිතුරු දුක් වෙනවා. ඒ නිසා මම මේ වෙලාවේ කරන්න වෙන මේ හොඳට තේරුම් ගන්න ඕනේ, ලෙඩ වෙන එක මට විතරක් අයිති දෙයක් නෙවෙයි. මේක මේ උපන් සියලු සත්වයින්ටම ලෙඩ වෙනවා. අනික හැමදාම පවතින එකද ලෙඩවීම? නෑ, ලෙඩවීම අනිත්‍ය වෙලා යනවා දවසක, නේද? එතකොට හැමදාම මට ලෙඩ හැදෙන්නේ නෑ. හැබැයි නිවන් දකිනකම්ම ලෙඩවීම අපිට උරුමද නැද්ද? ලෙඩවීම කියන එක අපිට උරුමයි. උපන් සියලු සත්වයෝ ලෙඩ වෙනවා කියලා මෙයා අදහනවා කියනවා, මෙයා කල්පනා කරනවා කියනවා. එතකොට තමාව ශෝක හුල ඇනගෙන තමාවම පීඩාවට පත් කරගන්නේ නෑ කියනවා. මොකද කරගන්නේ? තමා තුළම පිරිනිවීමට පත් වෙනවා කියන. ඊළඟට මැරෙන වෙලාව වෙනකොට, මරණය ගැන ආරංචි වෙනකොට, මරණය සිද්ධ වෙනකොට මොකද මෙයා කරනවා කියන්නේ? මරණය කියන එක මට විතරක් අයිති දෙයක් නෙවෙයි. උපන් සියලු සත්වයෝ මිය යනවා. උපන් සියලු සත්වයෝ මිය යනවා නම් මං නොකා හිටිය කියලා හරියන්නේ නෑ. ඇඳින්නේ කන්නේ බොන්නේ නැතුව කියලා හිටියට හරියන්නේ නෑ. නෑවේ නෑ කියලා නවතින්නේ නෑ. මැරෙන එක කලන්තේ දාලා වැටුණා කියලා නවතින්නේ නෑ. වැඩ කටයුතු අඩාල වුණා කියලා නවතින්නේ නෑ. මුලාවටපත් වුණොත් මට මොකද වෙන්නේ? ආහාර අරුචි වෙනවා, රූපය විරූපී වෙනවා, වැඩ කටයුතුත් අඩාල වෙනවා. මේවා මං කරගන්න ඕනේ නෑ කියලා මෙයා මොකද කරන්නේ? මෙයා හොඳට නුවණින් කල්පනා කරනවා. එතකොට මොකද කරන්නේ? මෙයා කලන්තේ දාලා වැටෙන්නේ නෑ, හඬා වැළපෙන්නේ නෑ, පපුවේ අද්ගගහ අඬන්නේ නෑ, මුලාවටපත් වෙන්නේ නෑ. මොකද වෙන්නේ? අසෘතවත් පෘථග්ජනෙක් අර ශෝක හුලෙන් පීඩාවට පත් කරනවා නම් මැරෙන වෙලාවට මේ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා ඒ ශෝක හුලෙන් පීඩාවට පත් වෙන්නේ නෑ. තමාව පීඩාවට පත් කරගන්නේ නෑ. නුවණින් කල්පනා කරලා මම විතරක් නෙවෙයි සියල්ලෝ ඉපදුන අය මිය යනවා කියලා, මිය යන වෙලාවට අඬන්නේ දොඩන්නේ වැළපෙන්නේ නෑ. ඒ අවස්ථාවේ අදාළ කටයුතු හොඳට හොයලා බලලා කරලා කලයුත්ත කරනවා, නුවණින් විමසනවා. තමා තුළම මොකද වෙන්නේ? පිරිනිවීමට පත් වෙනවා කියනවා. ඊළඟට ගෙවීගෙන යන ස්වභාවයෙන් යුතු දේවල් ගෙවීගෙන යනකොට මෙයා හඬා වැළපෙන්නේ නෑ, නුවණින් සිහි කරනවා කියනවා. කොහොමද? මට විතරක් අයිති දෙයක් නෙවෙයි මේ ගෙවීගෙන යන ස්වභාවයට කියන දේ. මේක සියලු දෙනාටම අයිති දෙයක්. උපන් සියලු සත්වයෝ තුළ ගෙවීගෙන යන දේවල් තියෙනවා නම් ඒ හැම කෙනාට මේක අයිති දෙයක්. ගෙවීගෙන යනවා, වයස ගෙවීගෙන යනවා නේද? කය වුණත් ගෙවීගෙන යනවා. එතකොට මෙන්න මේක උපන් සියලු සත්වයින්ට පොදු දෙයක්. මේකට ඇඬුවා කියලා, කලන්තේ දාලා වැටුණා කියලා, නොකා හිටියා කියලා මට වෙනසෙතක් නෑ. මට මහ යහපතක් වෙන්නේ නෑ. මගේ වැඩ කටයුතු අඩාල වෙනවා, කයත් විරූප වෙනවා, ආහාර පවා මට අරුචි වෙනවා. ඊළඟට මගේ මිතුරු දුක් වෙනවා, සතුරු සතුටු වෙනවා. හොඳ වැඩේ යාන් අඬාඳ ඉන්නවා. අපි කොරන්න ඕන දේ මේ මිනිහම කරගෙන කියලා දුකටපත් වෙන්නේ නැතුව සතුට මොකද වෙන්නේ? සතුටු වෙනවා කියනවා නේද? එහෙමනම් මේ වයසට යන ස්වභාවයෙන් ඉන්න අය, වයසට යන ස්වභාවයේ අපි හැමෝටම අයිති කියලා නුවණින් දකින්න ඕනේ. ලෙඩ වෙන ස්වභාවයෙන් ඉන්න අපි, ලෙඩ වෙනවා කියන එක අපි හැමෝටම පොදු දෙයක් කියලා නුවණින් දකින්න ඕනේ. මැරෙන ස්වභාවයෙන් ඉන්න අය, මැරෙන එක අපි හැමෝටම අයිති දෙයක් කියලා නුවණින් දකින්න ඕනේ. ගෙවීගෙන යන ස්වභාවයෙන් යුතු දේවල් අයිති අපි, ගෙවීගෙන යන ස්වභාවයෙන් යුතු දේවල් තියෙන අය කියලා අපි ඒක නුවණින් දකින්න ඕනේ. ඊළඟට නැසෙන වෙනසෙන දේවල් අයිති අපි, නැසෙන වෙනසෙන දේවල් අපට උරුමයි. මේක මට විතරක් අයිති දෙයක් නෙවෙයි. උපන් සියලු සත්වයින්ට මේ දේ පොදු දෙයක් කියලා දැනගෙන, ශෝකය නැමැති හුල යාගේ පපුවේ ඇනගෙන, ඒ විස සහිත උල ඇනගෙන තමාව පීඩාවට පත් කරගන්නේ නෑ කියනවා. තමා තුළම මොකද වෙනවා කියන්නේ? යා පිරිනිවීමට පත්
වෙනවා කවුරු හරි කෙනෙක් පිරිණිවීමට පත් වුණොත් මොකද වෙන්නේ පින්වත් කවුරු හරි කෙනෙක් පිරිණිවීමට පත් වුණොත් එයාගේ ශෝක හුල සදහටම ගැලවුවාද නැද්ද ඇයි පිරිණිවුණාම එහෙම වෙන්නේ පිරිණිවන් පානවා කියලා කියන්නේ උපදින්නේ නෑ කියන එක උපදිනේ නැත්තම් වයසට යන්නේ නෑ ලෙඩ වෙන්නේ නෑ මැරෙන්නේ නෑ මේ සියලු ශෝකය දුර වෙලාද නැද්ද කොහොමද දුර වෙලා තියෙන්නේ සදහටම දුර වෙලා සම්පූර්ණයෙන්ම දුර වෙලා එහෙනම් ශෝක හුල ගලවලා දැමීම ලේසි පහසු දෙයක්ද නෑ නුවණින් කල්පනා කරලා සත්පුරුෂ ඇසුරු කරලා සත්පුරුෂ ධර්මයේ පුරුදු කරලා කරන්න ඕනේ දෙයක් මේක අශෘතවත් පෘථග්ජනයාට බැරි ශෘතවත් ආර ශ්‍රාවකයාට විතරක් පුළුවන් දෙයක් මොකද වෙන්නේ අර නාරදයන් වහන්සේ කියනවා මහරජාණනි ලෝකේ ශ්‍රමණේකු විසින් හරි බ්‍රාහ්මණේකු විසින් හරි දෙවියෙකු විසින් හරි මාරේකු විසින් හරි බ්‍රහ්මේකු විසින් හරි වෙනත් කිසිම සත්වයෙක් විසින් හරි ලබා ගන්න බැරි කාරණා පහ මේක කියලා මොනවද කාරණා පහ වයසට යන ස්වභාවයෙන් අයට වයසට යන්නේ නැති වේවා ලෙඩ වෙන ස්වභාවයෙන් අය ලෙඩ නොවේවා මැරෙන ස්වභාවයෙන් අය මැරෙන්නේ නැති වේවා ගෙවිගෙන යන දේවල් තියන අය ගෙවිගෙන යන දේවල් නොගෙවෙන්නේ නැති වේවා නැසෙන වෙනසෙන දේවල් තියන අය මේවා නැසී නොයාවා කියලා පවත්තන්න බෑ කියනවා කිසිම කෙනෙකුට මොකද වෙන්නේ මේ කාරණා පහ ඔන්න ලස්සනට පැහැදිලි කරලා දෙනවා දුන්නට පස්සේ මොකද වෙන්නේ මෙන්න මේ දේශනාව අහලා මුණ්ඩ රජතුමා මොකද කරන්නේ ආයුෂ්මත් නාරදයන් වහන්සේගෙන් මෙන්න මෙහෙම අහනවා කියනවා ස්වාමීනි මේ ධර්ම පරියායෙහි නම කුමක්ද කියලා ඔබහන්සේ දේශනා කරපු ධම් කාරණයට අදාළ නම මොකක්ද කියලා අහනවා එතකොට ස්වාමීන් වහන්සේ කියනවා මහරජාණෙනි මේ ධර්ම පරියායේ නම ශෝක හුල ඉදිරා උදුරා දැමීම ශෝක හුල ඉදිරීම නම් වෙයි ශෝක සල්ල හරණය නම් වෙයි කියලා එතකොට මේ රජ්ජුරුව කියනවා ස්වාමීනි ඒකාන්තයෙන්ම ශෝක හුල ඉදිරීම නම්ම වෙයි ස්වාමීනි ඒකාන්තයෙන්ම ශෝක හුල උදුරා දැමීම නම් වෙයි ස්වාමීනි මේ ධර්ම පරියායාසා මගේ ශෝක හුල නැති වී ගියේ මගේ ශෝකය නැති වී ගියේ මම ශෝකේ නැති කරගත එහෙන රජ්ජුරුව හිතන්න අරන් මොකද්ද මම විතරක් නෙවෙයි මැරෙන්නේ හැමෝම මැරෙනවා මගේ බිරිඳ විතරක් නෙවෙයි මැරෙන්නේ හැම බිරිඳක්ම මැරෙනවා කියලා මොකද කරන්නේ ඔන්න කතා කරනවා ඇමතිට පියක කියන ඇමතිට කතා කළා මොකද කියන්නේ එහෙමනම් ඇමතිය යන්න මේ මිනි පෙට්ටිය අරගෙන ගිහිල්ලා මගේ බිරිඳගේ මිනිය පුච්චලා දාන්න ඇයට ස්තූපෙකුත් හදන්න හදලා මොකද කරන්නේ අද පටන් අපි නාලා හොඳට කාලා සුවඳ වෙලවුන් ඇඳගෙන මොකද කරන්නේ කරපු කර්මාන්ත කටයුතු කරලා සුවසේ වාසය කරමු කියලා අදාළ කරුණු කාරණාව තේරුම් අරගෙන ධර්මානුකූල ජීවිතයක් ගත කළා කියලා කියනවා පින්වත්නි ශෝක හුල උදුරලා දාන්න මොකක් කරන්න ඕනද සත්පුරුස අසුරක් පවත්වන්න ඕනේ සත්පුරුස ධර්මයේ දැනගන්න ඕනේ සත්පුරුස ධර්මයේ හික්මෙන්ද ඕනේ අන්න මේ පින්වත් සෑම සියලු දෙනාටමත් එහෙමනම් කරුණු කාරණා තේරුණාද එහෙනම් මෙච්චර කාලයකට අපි ලෝකේ කරන්නේ බොරුවක්ද නැද්ද මොකද්ද මැරෙනකොට අඬනවා ලෙඩ වෙනකොට අඬනවා මේවා පවත්වන්න පුළුවන් ද අඬුවා කියලා බෑ එහෙනම් මේ පින්වත් සෑම සියලු දෙනාටම ශෝකය නම් වූ විස සහිත හුල ගලවා දමලා තමාව ඒ ශෝකය නම් වූ විස සහිත හුලෙන් පීඩාවට පත් නොකර තමා තුළම පිරිනිවීමක් පෑම පිණිසම මේ සියලු පින් ඒ කාන්තේම හේතු වාසනා වේවා කියලා සාදු කියන්නේ